සාරිපුත මහරහතන් වහන්සේගේ තේරවාදානිය කියලා බලන්න උන්වහන්සේ මතක් කරනවා කලින් අත්බැව්වල උන්වහන්සේ තපස් ජීවිතයක් ගත කරන කාලේ ඒ කාලේ වැඩ හිටපු බුදුපියාණන් වහන්සේ වඩිනවා මේ තාපසයා හම්බෙන්න මහාවේරු පර්වතයත් එක්ක බලනකොට දූවිලි කැටයක් ළඟින් තියන්න බෑ වගේ තමන් දූවිලකා සමානයි තථාගතයන් වහන්සේ ඉස්සරහ උන්වහන්සේට වන්දනාමාන කරලා හුද සත්කාර පවත්වලා මල් ගඳ සුවඳ විලුම් වලින් පූජා සත්කාර පවත්වලා බුදුහාමුදුරු සම්බන්ධ ඉතාම ඉහළ වර්ණාවක් කරා ස්වාමිනී ඔබ වහන්සේගේ නුවණ මේ ලෝකෙ තියෙන කිසිම භෞතික වස්තුවකින් ප්‍රමාණය කරන්න බෑ මිනුමක් නෑ ස්වාමිනී ඔබ වහන්සේගේ මේ ඥාණය මට මෙපමණයි කියලා නම් කරන්න ඒකට මතක් කරනවා මේ මහා පොළොව නම් ස්වාමිනී කවදා හරි මෙපමණයි කියලා ගණන් කරලා ඉවර කරන්න පුළුවන් ඔබ වහන්සේගේ ඥාන මණ්ඩලය මේ මහා පටවිය පරාද කරනවා මේ අහස් කුස නම් කවදා හෝ ගණන් කරලා මෙන්න මෙපමණයි මේකේ වපසරි කියලා කියන්න පුළුවන් ස්වාමිනී හැබැයි ඔබ වහන්සේගේ ඥාන මණ්ඩලය මේ අහස් කුස පරදවනෝ සුවිසුද්ධ සීලයේ සුසින්දූපමස්ස සමාධි ධම්මේසු පටවී සමස්ස අනන්ත ඥානේසු ගගනෝපමස්ස නමාමි සිරසාසිරි ගෝතමස්ස කියලා ඉතාලම තාව රමණීය ගාථාවක් තියෙනවා බුදුපියාණන් වහන්සේගේ ගුණය ගැන වර්ණනා කරන සීල ගුණය බුදුපියාණන් වහන්සේගේ මෙපමණයි කියලා නම් කරන්න බෑ මහා සාගරයේ පරදවනවා මහා පටවියට වඩා දරා ගන්න පුළුවන් සමාධියකින් හෙබි තථාගතයන් වහන්සේගේ සමාධියට මෙපමණයි කියලා නම් කරන්න විනුමක් දක්වන්න බෑ අනන්ත ඥානේසු ගගනෝපමස්ස සාරිපුත මහරහතන් වහන්සේ දා වර්ණනා කළා වගේ මේ ගාථාවේ තුන්වෙනි පදයේ තියෙන්නේ අනන්ත ආකාශයේ පරදවනවා ස්වාමීනි ඥාන මණ්ඩලයේ විහිදෑම දක්වන ඒ නිසා ස්වාමිනේ පමණ අනන්ත අප්‍රමේය අචින්තීය මහානීය ගුණයක් තිබ ඔබ වහන්සේද දොහොත් පුතුණේ තබාම වන්දනා කරනවා කියන අදහසයි ඒ ගාථාවේ තියෙන්නේ. එඳ පින්වත්නි අපි හැමෝම නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා වන්දනා කරනකොට අපි ලෙහෙසි පහසු මහා උත්තමයට නෙමෙයි වන්දනා කරන්නේ කියලා සිහිපත් කරගන්න. එවැනි උතුමන් වහන්සේලා ලෝකේ හැමදාම ජීවමාන වෙන්නේ නැහැ කියන එක සිහිපත් කරගන්න. සුවිසුද්ධ සීලයේ සුසින්දුපමස්ස සමාධි ධම්මේසු පටවී සමස්ස අනන්ත ඥානේසු ගගනෝපමස්ස නමාමි සිරසාසිරි ගෝතමස්ස